අයිබෝවන් ඔබෙක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයේ නවදහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට ඩිජිටල් කොන්සෙප්ට් එක සම්පූර්ණ මේක කන්ට්‍රෝල් වෙන්න ඕන එක තැනකින් සාරුවා සුනිල්ට ලැබුණු දඬුවම ඉවට පෙරදුණු සොරා මුලින්ම දේශීය පුවත් කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අවධානය යොමු වී තිබෙනවා අමාත්‍යංශ ලේකම්වරුන් හා තුරතුරු තාක්ෂණ බලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම වැඩපිළිවෙල පිළිබඳ අවධානය යොමු කළා. ICT එකට අපි මේ පාර හොඳ බෝඩ් එකක් දාලා තියෙන්නේ මේ සියලුම දේවල් එතනින් කෝඩිනේට් වෙන්නට ඕන හන්දා. ඩිජිටල් කොන්සෙප්ට් එක සම්පූර්ණ මේක කන්ට්‍රෝල් වෙන්න ඕන එක තැනකින්. ජනතාවට මේ ඔෆිස් එකට එන්නේ නැතුව කරන තැනට අපි ගෙනියන්නට ඕන. මේ තියෙන බොහොම අපහසුතාවල් එකෙන් නැති වෙලා යනවා. ඉතින් එහෙම නැතුව දැන් වාහනයක් රෙජිස්ටර් කරගන්න, ඒවට වාහනයක් ට්‍රාන්ස්ෆර් කරගන්න, ඒ හැම එකේදීම ඒ වගේම පාස්පෝර්ට් එකක් රිනියු කරන්න ඒවා පුළුවන් තරම් අපි ඔටෝමේට් කළා මේ කට්ටිය එන්නේ නැතිව මේක කරගන්නට ඕන. මේ ඉන්ෆර්මේෂන් ඔක්කොම තියෙනවා නම් හරි ලේසි මේ ජනතාවගේ පැත්තෙන් හැමතිස්සම අපි බලලා මේවා පහසු කරේ නැතෝ මේකක්වත් ඉස්සරහට යන්නේ නැහැ. හැම අමාත්‍යංශයක් යටතේම හැම දෙපාර්තමේන්තුවකම තියෙන ක්‍රමවේදයන් දිහා බලන්න ජනතාවගේ පැත්තේ මේවා කොහොමද පාලනය කරන්න කියන රෙස්ට්‍රික්ෂන්ස් දාන්නේ කොහොමද කියන පැත්තෙන් තමයි අපි බලන්නේ. මේ ආයතන හැම එකකම තියෙන හැම ප්‍රෝසෙස් එකක්ම සරල කරන ක්‍රමවේදයකට යන්න කියලා උපදෙස් දෙන්න. ඒගොල්ලන්ට පුළුවන් තරම් මේ රෙස්ට්‍රික්ෂන්ස් අහක් කරන්න. 19:19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය යළි සක්‍රිය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණා. රටේ වේගවත් අභිවෘද්ධියක් ඇති කිරීම සඳහා ආයතන රැසක ප්‍රධානීන් ලෙස විද්වතුන් පත් කර තිබෙනවා. ඔවුන්ට රාජ්‍ය නිලධාරීන් උපරිම සහාය ලබා දිය යුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ. රාජ්‍ය සේවයේ සිටින දක්ෂයන් කඩිනමින් හඳුනාගෙන නිපුණතා සංචිතයක් බිහි කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණා. මේ අතර ජාතික බාලදක්ෂ ව්‍යාපාරයේ මෙරට ප්‍රධාන බාලදක්ෂ පදවිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. එමෙන්ම මෙම සංගමේ ප්‍රධාන අනුශාසක ධුරයද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිරිනැමීම මෙහිදී සිදු වුණා. රටට වැඩදායක සහ ගුණධර්මවලින් පෝෂණය වූ නිර්මාණාත්මක පුරවැසි පරපුරක් බිහි කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ අරමුණු ඉවහල් වන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපති චන්ද්‍ර වාකිෂ්ඨ, ප්‍රධාන කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිසෙන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලොව කිසිදු ගුවන් හමුදාවකට නොමැති අත්දැකීම් රැසක් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව සතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පැවති උත්සවයක් අමතමිනුයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ. ගුවන් හමුදාවේ අභිමානවත් කාර්යයට උරදීම සඳහා කෙඩෙට් නිලධාරීන් රැසක් මෙහිදී විසිර ගියා. කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත්කිරීම සහ පියාසර කෙඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරූ ගුවන් නියමුවන්ට පියාසර ලාංඡන පැළඳවීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අපේ ගුවන් හමුදාවට ගුවනින් සිදු කරන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් වෙනත් මොනම ගුවන් හමුදාවකටවත් නැති සුවිශේෂ අත්දැකීම් තියෙනවා. ත්‍රිවිධ හමුදාවන් ක්‍රියාත්මක වෙන්නේ යුද්ධයක් පවතින අවස්ථාවල විතරක් නෙවෙයි. සාමය පවත්න අවස්ථාවලටත් ඒගොල්ලන්ට විශාල කාර්යභාරයක් තියෙනවා. ඔබට ගංවතුර වගේ ආපදාවන් අවස්ථාවලදී ගුවන් හමුදාවෙන් කරන මානුෂ්‍ය මෙහෙවර ගැන ඒ කාර්යභාරය ගුවන් හමුදාවට විස වෙන කාටවත් කරන්න බෑ. ගුවන් හමුදා නිලධාරීන් හැටියට අධිකාරී පත්‍ර ලබන්නෙත් ගුවන් නියමු ලාංඡන පනදින්නෙත් මෙරට අතිවිශිෂ්ට සේවයක් සිදු කළ ගුවන් හමුදාවේ අනාගත උරුමක් කරුවන් වෙන තරුණ ඔබයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල් ඩයස් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට පොලිස්පතිවරයාට මෙන්ම ආරක්ෂක ලේකම්වරයාට වැඩි වගකීමක් තිබූ බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මෙත්තානන්ද ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙමින්. රහසිගතව සාක්ෂි ලබා දීමට අවස්ථාවක් ලබා දෙන ලෙසටද ඔහු කොමිසමෙන් ඉල්ලා සිටියා. කොමිසම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ ඔහු නියෝජ්‍ය පොලිස්පති හා බුද්ධ්‍යංශ ප්‍රධානීකු ලෙස කටයුතු කළ කාලය තුළ මෙරට බුද්ධ්‍යංශ ක්‍රියාවලිය සහ පාස්කු ප්‍රහාරය එල්ලවන සමයේ මෙරට බුද්ධ්‍යංශ ක්‍රියාවලිය අතර වෙනසක් තිබෙනවාද යන්න පිළිබඳවයි. එහිදී ඔහු සඳහන් කළේ තමන් සේවය කරන සමයේදී මෙරට බුද්ධ්‍යංශ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදු වූ බවයි. එහෙත් පාස්කු ප්‍රහාරය එල්ලවන සමයේ බුද්ධ්‍යංශ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවූ බවද ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියා. බුද්ධි තොරතුරු යනු ඕපාදූප නොවන බවත් නිශ්චිත සිදුවීමක් සම්බන්ධයෙන් ලැබෙන්නා වූ නිශ්චිත තොරතුරු බවත් මෙත්තානන්ද මහතා සඳහන් කළා. යම් ප්‍රහාරයක් පිළිබඳව විදෙස් බුද්ධ්‍යංශ වාර්තා කර තිබූ හෙයින් එම ප්‍රහාරය සිදුවන ස්ථාන සහ දිනයන් පිළිබඳව සොයා බැලීමට මෙරට බුද්ධ්‍යංශ වෙත වගකීමක් තිබූ බවද ඒ මහතා මෙහිදී සඳහන් කළා. අනතුරුව කොමිසම විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වගකිව යුතුද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මෙත්තානන්ද ගුණරත්න මහතා සඳහන් කළේ සිද්ධියේ සම්පූර්ණ වගකීම පොලිස්පතිවරයාට පමණක් හිමි නොවන බවයි. ඊට එවකට ආරක්ෂක ලේකම්වරයාද වගකිව යුතු බවයි මෙත්තානන්ද මහතා කොමිසම හමුවේ කියා සිටියේ. රටේ ආරක්ෂක ක්‍රමවේදයන් පවතින්නේ අදාළ ස්ථානවලට නොගැලපෙන පරිදි බවත් එය වෙනසකට භාජනය විය යුතු බවත් මෙහිදී මෙත්තානන්ද මහතා අවධාරණය කළා. ඉන්ටෙලිජන්ස් එක ලැබුණානේ, ඒක ලැබිලා කරන දේ හැඳ තමයි මේ අවසනවන්ත දේ වුණේ නේ. බඩුමිල ඉහළ ගොස් ඇති බවට විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී චෝදනා එල්ල වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී රාජ්‍ය මාධ්‍ය ස්මේ දිසානායක මහතා ඊට පිළිතුරු ලබා දුන්නා. අඩු ගානේ තමන් එදිනෙදා පාවිච්චි කරන අත්‍යවශ්‍ය ආහාරවල මිල නොවැම්බර් මාසයේ 16 වෙනිදාට ඉස්සල්ලා තිබුණු මිලටවත් දී ගන්න මේ රජයට අද හැකියාවක් වෙලා නැහැ. හාල්, පරිප්පු, කරවල, හාල් මැස්ස, අල, ලූණු, මිරිස්, සීනි මේ හැම එකක්ම 125%කට වැඩි වෙලා තියෙනවා. අලවතු වල මන්ත්‍රීතුමා ගෙන් මම අහන්න කැමති බඩු මිල ජීවන වියදම පොරොන්දු ඉටු කිරීම ගැන කතා කරන්න ලැජ්ජා නැද්ද? 2015 යහපාලන රජය රට බාරගන්නේ දකුණු ආසියාවේ වැඩිම වේගයකින් සංවර්ධනය වෙමින් තිබ්බ රට හැටිය. කෘෂිකාර්මික සංවර්ධනය. ඊට ඍණ 4.2ක පරිහානියට පත් වෙච්ච ආර්ථිකයක් තමයි බාර දෙන්නේ. හාල් මැට්‍රික් ටන් 80,000ක ස්ටොක් එකක් 700 තියෙද්දි රිෂාඩ් බදුද්දීන් ලක්ෂයක් ගෙනලා මාස 4ක් වරායි තියෙන්න ආරයි. ඊට පස්සේ ප්‍රමාද ගාස්තු ඩැමරේජ් කියවනවා මිලියන 543. එහෙම කරපු එක්සත් ජාතික පක්ෂ රජය අද බඩු මිල ගැන කතා කරා. ඉතින් අපි අහන්න කැමති රජයෙන් මහ බැංකුව සම්බන්ධයෙන් මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය කියලා. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුවත් බොහොම වේගෙන් කටයුතු කරගෙන යන බව කියන්න කැමති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාද අදහස් දැක්වුවා. රංජන් රාමනායක මහත්තයාගේ හඬපට වලින් ඒ කරපු කාරණා හඬපට නැතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජිස්ත්‍රේන රත්නල චම්පකරණව කළ අනුර දිසානායකලා ඒ කට්ටිය කරා අරලිගහ මන්දිරේ ඉඳගෙන. ඒ නිසා රංජන් රාමනායක පිටින් සියලුම කුණු දාලා මේ අයට ගැලවෙන්න බෑ. රංජන් රාමනායක රිමෝට් කන්ට්‍රෝල් එක නටපු රූකඩයක් විතරයි. රංජන් රාමනායක ගොම්පාට් වලට දක්ෂයි කියලා දැනගත්ත රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ නිසා ගොම්පාට් දාන කෙනෙක් තෝරගත්ත අවශ්‍ය දේ කරන්න. ඒ නිසා වහාම ඒ අය සම්බන්ධ වෙනුත් පරීක්ෂණ ආරම්භ කරලා ඒ රංජන් රාමනායක දුරකථනයෙන් කරපු බලපෑම් ඍජුව ඒ කරපු බලපෑම් වලටත් වහාම දඬුවම් ලබා දිය යුතුමයි. රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවාන්විතව පක්ෂයෙන් ඉවත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කියා සිටියේ පක්ෂ නායකත්වයේ හිමිවන තෙක් තවත් කල්මැරීමට සූදානම් නැති බවයි. එක දෙයක් පැහැදිලි, එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකත්වයක් අවශ්‍යයි. අපි මේ වෙනස වෙනුවෙන් පෙනී ඉන්නේ. වර්තමාන නායකතුමාට ඒ වෙනස ලබා දීමට නොහැකි බව ඊයේ පැවති සාකච්ඡාවලදී නැවත වරක් පෙන්නුමුණා. කීප දෙනෙක් සිටිනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මිය යන තෙක්ම මේ පක්ෂයේ නායකයා විය යුතුයි කියලා හිතනවා. අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඉතින් අපි ඉල්ලා හිටින්නේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අතිමහත් බහුතරයක් මේ මතය දරන නිසා ගරු නායකතුමා ඉල්ලාස් වෙලා අලුත් නායකෙක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. මුළු ලෝකයේම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් පෙනී ඉන්න කතා කරන අපේ නායකතුමා ඊළඟ දින කීපය තුළ
ඒ අනුව කටයුතු කරයි කියලා අපි හිතනවා. ඊයේ පාර්ලිමේන්තු කණ්ඩායමේදී මේ වෙනස අවශ්‍යයි කියන එක තමයි අපි බහුතරයක්ම ඉල්ලා සිටියේ. ඉතින් එතුමාගෙන් අහපම කවුද අගමැති අපේක්ෂක කියලා එතුමාට ඒකටවත් උත්තරයක් නැහැ. මහා ලොකුවට කියනවා එතුමා සහ එතුමත් එක්ක ඉනාම ඉතාම සුළුතර පිරිසක් එකමුතුභාවය. අපි දැකලා තිනවා විදුහල් වල. විදුහල්පතිතුමා ගුරු මණ්ඩලයත් එක්ක බොහොම එකමුතුයි. හැබැයි පාසලේ ප්‍රගතිය නැහැ. ජයග්‍රහණ නැහැ. මේ එකමුතුභාවය 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 කියලා තවදුරටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බදන් ඉන්නවා නම් එතන තියෙන පක්ෂයේ අභාවය විතරයි. එකමුතුභාවයක් නෙමෙයි තියෙන පක්ෂයේ අභාවය. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ තවත් දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ඇතුළු එජාප මන්ත්‍රීවරු පිරිසකගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ හමුවක් පැවැත්වුණා. රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලබල වෙන්න එපා කලබල වෙන්න. තීන්දුවක් ගත්තා එන මැතිවරණය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් මැතිවරණය සටන් කරන්නට. චතුර සේනරත් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රේම ඇමතිවරුත් එක්ක අපි ඔක්කොම මේ තීන්දුව ගත්තා. හරි හරි ඒකට වඩා දෙයක් කියන්න යන්න. පෙරමුණක් ඇයි තරගවදින්නේ? එහි නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා. ඒක එක්සත් ජාතික පක්ෂයේ තීරණය කරගනි. නායකත්වය දැනුවත් කළා නෑ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරු ඊයේ හිටපු 54ක් ඒගොල්ලොන්ගේ වෙනුවෙන් මෙතන නියෝජනයක් තිබුණා. එතකොට ඒ නියෝජනය අනුව තමයි අපි ඉදිරියට පියවර ගන්නේ. ඇවෙන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් 5 දෙනෙකු එම නඩුවෙන් මුදා හැරුණා. මෙම නඩුවට අදාළ නිශ්ශංක සේනාධිපති මහතාට ඇප නියම කෙරුණා. ඒ සමග තවත් නඩු කිහිපයක තොරතුරු දැන්. ඇවන්ගාඩ් නෞකාව තුළ නිසි බලපත්‍ර නොමැතිව ස්වයංක්‍රීයව ගිනිඅවි සහ ජීවඋණ්ඩ ළඟතබාගත් බවට වන නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද විභාගයට ගත්තා. එහිදී මුදාහැරුණේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, රත්නාලංකා සමාගම, ඇවන්ගාඩ් සමාගම, රත්නාලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීව සිටි මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී ඉගොඩවෙල, එම සමාගමේ සභාපතිවරයෙකු වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයයි. නඩුවේ චෝදනා 19ක් හැර සෙසු චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා. නඩුවේ හත්වන විත්තිකරුවන ඇවන්ගාඩ් සභාපති නිශංක සේනාධිපති මහතා මුදාහැරුණේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් යනායට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණා. කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. තමන් යටතේ සේවය කළ අමුසැමි යුවළකගේ බාලවයස්කාර දැරියක බලහත්කාරයෙන් දූෂණය කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 2500ක දඩ මුදලක් ගෙවීමටද නියම කෙරුණා. වින්දිත පාර්ශ්වයටද රුපියල් 2,50,000ක වන්දි මුදලක් ගෙවන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ. 2012 වසරේදී අකුරැස්ස අවන්හලකදී මොහු මෙම අපරාධය සිදු කර ඇති බවට නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබුණා. රාජිත සේනරත්න මහතාට ඇප ලබා දීමට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් ඔහුට නොතිස නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 20ක් වෙනදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා. සුදුවැන් වලින් පුද්ගලින් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් පසුගියදා ඇප ලබා දුන්නා. ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගිය දෙසැම්බර 30 වනදා ලබා දුන් එම ඇප නියෝගය සංශෝධනයකට ඔහු රක්ෂිත වන්දනාගාරගත කරන ලෙසට නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා සිටිනවා. මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතායි. සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ පසු ඔහු හදිසියේ අතුරුදන් වූ බවත් පසුව පෞද්ගලික රෝහලකට ඇතුළත් වී විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා ගැනීමේ අවස්ථාව පවා මගහැර දී ඇති බවත් දිලීප පීරිස් මහතා පැවසුවා. මෙවැනි තත්ත්වයක් මත ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කිසිදු අවස්ථාවකදී සැකකරුගේ වෛද්‍ය වාර්තාවක් ඇඳවා නොමැති බවත් ඒ සාමාන්‍ය පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට පරිබාහිර ක්‍රියාවක් බවත් ඔහු පෙන්වා දුන්නා. පෙරවරදි ඇති පුද්ගලයන් දෙදෙනෙකු යොදාගෙන මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළ අසත්‍ය තොරතුරු හේතුවෙන් එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් කර ඇති නිසා ජනාධිපතිවරණ මැතිවරණ පනත යටතට ගැනෙන වැරදිද කර ඇති බවයි දිලීප පීරිස් මහතා පැවසුවේ. මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දීමට රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇති බවද
අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා. රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ තම සේවාදායකයාට එරෙහි සියලු චෝදනා ඇපදිය හැකි වැරදි බවයි. ඔහු මුල සිටම අධිකරණයට සහාය දී ඇති බවද නීතිඥවරයා පැවසුවා. පෞද්ගලික රෝහල් සහ වෛද්‍යවරුන් සම්බන්ධ වැරදියක් නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය වෙනමම ක්‍රියාදාමයක් බවද ඔහු සඳහන් කළා. පසුගිය රජයේ ක්‍රියාකලාපයේ හේතුවෙන් නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 27,000කට වඩා වැඩි මුදලක වගකීමක් දැරීමට සිදුව ඇති බව එම අධිකාරිය සභාපති රේණුක පෙරේරා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වමින් එම මහතා මේ බව සඳහන් කළා. රුපියල් මිලියන 27,951ක වගකීමක් මා පිට පැවරලා තියෙනවා. රුපියල් ලක්ෂ 5 ණය මුදල් කියලා තන් නිවාසය ඉදිකර ගන්න කියලා වෙනම ණය මුදල් කියලා. එහෙම නැත්නම් ආධාර කියලා. ඒ දීපුවේ මූලික දීමනාවක් විතරයි දීලා තියෙන්නේ. ආධාරද දීලා තියෙන ණය දීලා තියෙන. ආධාර දීලා තියෙන උතුරු නැගෙනහිරට. උතුරු නැගෙනහිරට සම්පූර්ණ දීලා තියෙන ආධාර. ඒකේ නැවත අය කරන නොගන්නා. හා හා. දකුණට දීලා තියෙන්නේ සම්පූර්ණ ණය. අය කරගන්න ඒවා. හා. මේක හොයන්න ගියොත් එහෙම මං හිතන්නේ අවුරුදු 5ක් මදි මේ හොය කරලා තියෙන දේවල් හොයලා ඉවර කරන්න. ප්‍රජාතන්ත්‍රවාදීව සෑම දෙයක්ම විසඳා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා බැඳී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පක්ෂයේ සියලු දෙනාගේ සහභාගීන් ජනතා ගමන අද සිට ආරම්භ කරන බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණි අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවාස මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ. අද දින අමරපුර මහානිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදකලා අවවාද අනුශාසන ආශිර්වාද ලබාගෙන අපි අපේ ජනතාවාදී අපේ ගමන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ පක්ෂයේ ඉන්න සියලුම දෙනා පිළිබඳව මගේ ලොකු විශ්වාසයක් තිබෙනවා. පොලිස් නිලසුනකයෙකු කිලෝමීටර් 1.5ක් දුර ගෙවා ගොස් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උදව් වූ පුවතක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. ඇතිමලේ ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් 150,000ක මුදලක් සොරාගෙන ගොස් තිබුණා. ඇතිමලේ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලසුනකයෙකු යොදාගත්තා. ඉව ඔස්සේ කිලෝමීටර 1.5ක දුරක් ගිය පොලිස් නිලසුනකයා සැකකරුගේ නිවසටම ගොස් තිබෙනවා. ඒ අනුව සැකකරු අතරංගුවට ගෙනුණා. සොරපොර වැවට හානිවන ලෙසට සහ ගම්මුන්ට කරදරකාරී ලෙස පවත්වාගෙන ගිය බව කියන ගල්කොරිය නිරීක්ෂණයට ආයතන කිහිපයක නිලධාරීන් පැමිණියා. එහිදී නිලධාරියෙකු මාතෙවේදීන්ට බහදා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙම ගල්කොරියට එරෙහි වූ ස්වාමින් වහන්සේ 9කට සහ ගම්වාසීන් 3 දෙනෙකුට එහි හිමිකරු පසුගියදා පහර දී තිබුණා. සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු අතර ගල්කොරිය තාවකාලිකව වසා දැමුණා. මිනිසුන්ගේ දුකේදී පිහිටවන බොහෝ පිරිසක් අපාතර තවමත් සිටිනවා. එම පිරිස සමගින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ කළ තවත් මනුෂ්‍යත්වයේ සත්කාරයක් හෙට මල්පල ගැන්වෙනවා. කහටගස්තිගලිය තුලාන කුකුලේගම ප්‍රදේශයේ පදිංචි අසරණ දරු පවුලක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්තාංශය නව නිවසක් ඉදිකිරීම ආරම්භ කළේ එම පිරිස පත්ව සිටි තත්ත්වය සැලකිල්ලට ගනිමින්. කඩාවැටීමට ආසන්නව තිබූ ඔවුන්ගේ නිවස වෙනුවට නව නිවාස ඉදිකිරීම සඳහා ප්‍රවෘත්තාංශය සමග යුද හමුදාව අත්වැල් බැඳගත්තා. ස්වාධීන රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ ධන පරිත්‍යාගය ඇතිව නිවස ඉදිකිරීම ආරම්භ කළේ වන්‍ය ආරක්ෂක සේනා මූලස්ථානයේ 21 වන සේනාංකයේ 212 වන බලසේනාවට අයත් 7 වන ශ්‍රී ලංකා සන්නහා සන්නද්ධ බලෑණියේ රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වෙන් එම නිවස අදාළ දරුපවුල වෙත පරිත්‍යාග කිරීම හෙට දිනේ සිදුවනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදස් රෝහණ මහතා මෙන්ම වන්‍යාඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙන්නේ. මීට සමගාමීව මෙම දරුපවුලේ ජීවනෝපාය වෙනුවෙන් බ්ලොග්ගල් නිෂ්පාදනය කරන යන්ත්‍රයක් ලබා දීම සඳහා කටයුතු සම්පාදනය කර තිබෙනවා. මේ අනුව නව නිවසක් මෙන්ම අසරණ දරුපවුලකගේ ජීවනෝපාය සකසා දීමෙන්
ඔවුන්ගේ කඳුළු කතාවට තිත තැබෙනවා. මාධ්‍ය මෙහෙවරට එහා යමින් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය කරන මෙවැනි සත්කාරයන් බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk